කලින් වීඩියෝ එකනුත් සඳහන් කළා වගේ අලුත් කොරෝනා වෛරසයෙන් චීනයේ විතරක් 41ක් මිය ගියා. ආසාදනය වූ ගණන 1000කට ආසන්නයි. මේ වෛරසයේ පැතිරියාම ආරම්භ වුණේ මිලියන 11ක ජනතාවක් වැසෙන චීනයේ වුහාන් නගරයෙන්. මෙවන විට වුහාන්වල රෝහල් ආසාදිත වූ බව සැකකරන පුද්ගලයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. ඒ වගේම ඖෂධ සැල්වල ඖෂධ ඉවර වෙමින් පවතිනවා. ඉතින් නව රෝහලක අවශ්‍යතාවයේ චීනයේ වුහාන්වලට තදින්ම දැනී තිබෙනවා කිව්වොත් නිවැරදි. BBC වෙබ්බඩවිය වාර්තා කර සිටින්නේ දින 6ක් ඇතුළත විශාල රෝහලක් ඉදිකිරීමට චීනය කටයුතු කරමින් සිටින බවයි. එය ඇඳවල් 1000කින් පමණ සමන්විත රෝහලක්. අන්තර්ජාලය තුළ සංසරණය වන වීඩියෝ වලින් දැනටමත් එහි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන හැටි පෙනෙන්නට තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති බැකෝ යන්ත්‍ර විතරක් විශාල ප්‍රමාණයක් පොළව හැරීමේ නිරත වී සිටිනවා. එම රෝහල ඉදිවන්නේ වර්ගාඩි 269,000ක් වැනි විශාල ප්‍රදේශයක් ආවරණය කරගෙනයි. මේ 2003 වර්ෂයේදී SARS වෛරසයේ මැඩලීමට බීජින්වල ඉදිකරපු රෝහලට සමාන කරන්නට පුළුවන්. එම නිසා මෙයද ක්වොරන්ටයින් හොස්පිටල් හෝ නිරෝධායන රෝහලකි. ඉන් අදහස් කරන්නේ නව වෛරසයෙන් ආසාදනය වූවන් පමණක් එහි ඇතුළත් කරන බවයි. එවිට වෛරසය පැතිරියාම පාලනය කරන ගමන් ඔවුන්ට ප්‍රතිකාර කරන්නත් පුළුවන්. ඇත්තටම චීනයේ දින 6ක් වැනි කෙටි කාලයකින් රෝහලක් ඉදිකරන්නේ කෙසේද? විශේෂයෙන් මතක් කළ යුතුයි චීන ජාතිකයින් යනු අති විශාල ව්‍යාපෘති පවා ඉතා වේගයෙන් නිම කිරීමට සමත් වන්නෝ වෙති. 2003 වර්ෂයේදී SARS වෛරසය සඳහා බීජින්වල ඉදිකරපු රෝහල හොඳම උදාහරණයක්. ඒ සාධාරණම කරේ දින 7ක් තරම් කෙටි කාලයකින්. ඉතින් මෙවරවුන් උත්සාහ කරන්නේ එම වාර්තාවද බිඳහෙළමින් දින 6ක් වැනි කෙටි කාලයකදී මෙය සාධාරණම කිරීමටයි. වාර්තා වෙන විදියට ප්‍රී ෆැබ්‍රිකේෂන් ලෙස හඳුන්වන ක්‍රමවේදයට තමයි මෙම රෝහල ඉදිකරනු ලබන්නේ. එනම් කලින් සාදාගත් කොටස් එකට සවිකොට ගොඩනැගිලි ව්‍යූහය නිර්මාණය කිරීමයි. චීනයේ සතු දියුණු තාක්ෂණයේ ධනය සහ පිරිස් බලය නිසා මෙය ඔවුන්ට ඉතා පහසුවෙන් සිදු කිරීමට හැකි වේවි. පෙබරවාරි 3 වෙනිදා වෙනකොට සාධාරණම කිරීම සඳහා රටවටෙන්ම ඉංජිනේරුවන් ගෙනීමට ඔවුන් බලාපොරොත්තු වෙන සිටිනවා. විශේෂයෙන්ම චීනය යනු ඉංජිනේරු කටයුතු අංශයෙන් ඉදිරියෙන්ම සිටින රටක්. කෙටි කලක් ඇතුළත හසසෙමින ගොඩනැගිලි ඉදිකිරීමේ වාර්තාවන් පවා ඔවුන් පිහිටුවා තිබෙනවා. ඔවුන් ආඩම්බරයෙන් යුතුව පවසන්නේ බටහිර ජාතිකයින්ට ඒ ගැන සිතීමටවත් නොහැකි බවයි. මෙම රෝහලට අවශ්‍ය ඖෂධ වෙනත් රෝහල්වලින් සහ කර්මාන්ත ශාලාවලින් නැනුම් කරන්නට පුළුවන්. පසුගිය සිකුරාදා දිනේදී චීන හමුදාවේ සෞඛ්‍ය නිලධාරීන් 150 දෙනෙකු වුහාන්වලට පැමිණියා. නමුත් ඒ නව රෝහලේ රාජකාරී කිරීමට දෙන්න නම් මෙතෙක් තහවුරු කර නැහැ. චීනයේ SARS වෛරසයට මුහුණ දුන් හැටි දැන් අපි සොයා බලමු. එවිට අලුතෙන් ඉදිවෙන මෙම නව රෝහල ගැන අපට හොඳ අදහසක් ගන්නට පුළුවන්. 2003 වර්ෂයේදී බීජින්වල ෂියාවු ටැංෂන් රෝහල ඉදිකරේ SARS වෛරසය වෙනුවෙන්මයි. SARS වෛරසයේ රෝගී ලක්ෂණ පෙන්වන සියලුම දෙනා එහි ගෙනවිත් ප්‍රතිකාර කරා. විශ්වාස කරන්න රෝහලක් ඉදිකරපු වේගවත්ම කාලය සටහන් කරමින් දින 7ක් වැනි කෙටි කාලයකින් ඒ සම්පූර්ණයෙන්ම සාධාරණම කරා. ඒ සාධාරණම කිරීමට 4000ක පමණ ශ්‍රම බලකායක් යොදවා තිබුණා. විශ්වාස කරන්න ඕන් දිවා කාලයේදී වගේම රාත්‍රී කාලයේදීද එක දිගට සේවයේ නිරත වුණා. එම රෝහල තුල එක්ස්රේ රූම් එකක්, CT ස්කෑන් රූම් එකක්, හදිසි ප්‍රතිකාරංශයක් සහ විද්‍යාගාරයක්ද තිබුණා. තවත් දෙයක් තමයි සෑම වාට්ටුවකටම එක් නාන කාමරයක් වෙන්න ඉදිකර තිබෙනවා. ඉතින් මාස 3ක් ඇතුළත මුළු රටේම SARS වෛරසය ආසාදිත රෝගීන්ගෙන් 7 එකක් තරම් ප්‍රමාණයක් එහි ඇතුළු කරගනු ලැබුවා. ඒ වගේ රට මාධ්‍යයේම රෝහල හැඳින්වූයේ වෛද්‍ය ඉතිහාසයේ මහා හාස්කම යනුවෙන්. චීනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම යටතේ ඉදිවෙන මෙම රෝහල්වලින් වෛරසය ආසාදනය වූවන් සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කර තබනවා. එම නිසා වෛරසය පැතිරියාම පාලනය කිරීමට වගේම පරීක්ෂණ පැවැත්වීමට දේ විශාල උදව්වක් වෙනවා. SARS වසංගතයේ නිමා වූ පසු වේ වෙනුවෙන් ඉදිකරපු රෝහල දතහැර දැමීමට කටයුතු කරා. ඉතින් පෙබරවාරි 3 වෙනිදා විවෘත කිරීමට අපේක්ෂාවෙන් සිටින වුහාන් රෝහලටද අවසානයේදී එම ඉරණම මාත්වේවි. ඉතින් දින 6ක් ඇතුළත මේ විශ්වකර්මය සිදු කිරීමට චීනයට හැකි වේවා යන්වෙන් ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්නවා. ලෝකෙන් වාර්තා වෙන මෙවැනි අලුත්ම පුවත් පිළිබඳව දිනපතා දැනගන්න අපිව Subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.